තාජුඩීන් සීදිනසාගත නෙමේනේ. තාජුඩීන් හදිසියනතුරකින් මිය ගියා නෙමේනේ. තාජුඩීන්ව මැරුවා. තාජුඩීන් හදිසියනතුරකින් මිය ගියා කියලානේ මුලින් වාර්තා කරේ. ඉන්පසු එළදරව් වුණා ඔහු මියගේ පහරදී වෙඩි තබා මරා දැමීමකින් කියලා. ඒ වෛද්‍ය වාර්තාව ව්‍යාජ ලෙස සකස් කරපු අධිකරණ වෛද්‍ය නිලධාරියාට විරුද්ධව දැන් නඩු පවරලා තියෙනවා. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පොරොන්දු වුණේ පිරිසිදු කැබිනට්ටුවක් හදනවා කියලා. දක්ෂතාවය මත සුදුසුකම් මත පදනම් වෙච්ච කැබිනට්ටුවක් හදනවා කියලා. අන්තිමට කැබිනට්ටුවේ ඉන්න කට්ටියයි රාජ්‍යමතිකන් නියෝජ්‍යමතිකන් ගන්න කට්ටියයි අර පරණ කණ්ඩායම තමයි 2015 කලින් හිටපු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පරාජයට පාර කපපු බරපතල අපරාධ චෝදනා පිළිබඳව අධිචෝදනා බරපතල ගණනක් තියෙන දූෂණවලට ලක්වෙච්ච දූෂිත කණ්ඩායම තමයි නැවත ඇමතිකම් ලබලා තියෙන්නේ. අත වශයෙන්ම මේ අධිචෝදනා තියන අයගෙන් ඇමතිකමක් නොලැබුණේ උදේගම්මපිල මහත්තයා විතරයි. ඒතර අත වශයෙන්ම හිතන්නේ සුදුසුකම් වශයෙන් සලකලා තියෙන නඩු තියෙන එක. දැන් උදේගම්මපිල මහත්තයාට දුන්න නම් ඇමතිකම අධිචෝදනා ලැබපු සියලු දෙනාම කැබිනට් එකේ ඉන්නේ. ඉතින් මේවා කාට කියන්නේද? අපිට මේවා ගැන මේ චෝදනා ලබන්නේ මේ චෝදනා දෙන්නේ මේ නඩු ඉක්මනින් ඇහුවේ නැහැ කියේ. දැන් මම හිතන්නේ දැන් මේගොල්ලෝ ලෑස්ති වෙන්නේ උසාවිත් වහලා දාන්න, විශේෂ අධිකරණත් වහලා දාන්න, විශේෂ පොලිස් ඒකකත් වහලා දාන්න. එතකොට පරණ හොරකම් ටිකක් වහන්න පුළුවන්, අධිචෝදනාත් ඉල්ලාස් කරගන්න පුළුවන්, හොරු ටික කැබිනට් එකටත් ගන්න පුළුවන්. අන්තිමට පරීක්ෂණ කරපු නිලධාරිය තමයි හොරු වෙලා තියෙන්නේ. දැන් රජයේ සේවකයෝ හැටියට අපරාධ පරීක්ෂණ සිදු කරලා ඒවා නීතිපතිට වාර්තා කරලා නීතිපතිගේ නිර්දේශය මත අපරාධ නඩු ගොනු කරපු ඉතාම අභියෝගාත්මක අපරාධ පරීක්ෂණ ගණනාවක් මෙහෙයපු පොලිස් නිලධාරින් ටික තමයි දැන් වැරදිකාරු. ඔවුන්ට තමයි දැන් තර්ජන. ඔවුන්ට තමයි මාරුවීම්. ඔවුන්ට තමයි රටෙන් පැනලා මේ රටෙන් බැහැර යෑම තහනම් කළ තියෙන්නේ. පුදුම වැඩක් නෙමෙයි. තාජුද්දීන් ඝාතනයේ වගේ දේවල් දේශපාලන පළකෙනින් කියලා ඊයේ මම හැමෝම පොලිස් නිලධාරියෙක් කියන ඒගොල්ලන්ට බල කරා කියලා මේ සම්බන්ධයෙන් පිළිගවර්ද මේගොල්ලෝ කරා කියලා කියන්නේ කියලා සාක්ෂි දෙන්න කියලා බලහත්කාරකම් කරා කියලා. දැන් තාජුඩීන් මේ හදිසි අනතුරකින් මිය ගියා කියලානේ මුලින් වාර්තා කරේ. ඉන්පසු එළදරව් වුණා ඔහු මියගේ පහරදී වෙඩි තබා මරා දැමීමකින් කියලා. ඒ වෛද්‍ය වාර්තාව ව්‍යාජ ලෙස සකස් කරපු අධිකරණ වෛද්‍ය නිලධාරියාට විරුද්ධව දැන් නඩු පවරලා තියෙනවා. අධිචෝදනා ගොනු කරලා තියෙනවා. එතකොට තාජුඩීන් මිය ගියා නෙමෙයි, තාජුඩීන්ව මරා දැම්ම. ඒතර තාජුඩීන්ව මරා දැම්මේ 2015 කලින්. මහින්ද රාජපක්ෂ මහත්මයා මේ රටේ ජනාධිපති වෙලා ඉන්න කාලේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආරක්ෂක ලේකම් කාලේ. ඒතර තාජුඩීන් ඔය මරා දැම්මා කියන කාරණේ සනාථ කළේ මේ නිලධාරීන් පරීක්ෂා කළා. ඒ පිළිබඳව අධිකරණ වෙන නිගමනයක් තියෙනවා. තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරක් නෙමෙයි මිනි මරුමක් කියලා. අධිකරණ වෙන නිගමනයක් තියෙනවා. එහෙමනම් තාජුඩීන්ව මරා දැම්මේ කවුද? ඒතර තාජුඩීන්ව මරා දැම්මේ පොලිසියෙන්ද? ඒතර තාජුඩීන්ව මරා දැවපු මිනි මරුවා හෝ මිනි මරු කණ්ඩායම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම පොලිසිය කරපු වරදක්ද? ඔය එක්කෙනෙක් දෙන්නේ කුලියට ගන්න පුළුවන්. හැම තැනම පාවලා දෙන ජුදාස්ලා ඉන්නවා. දැන් FCID එකෙත් ලොක් කවිලා ඡන්ද කාලේ කිව්වේ මේ එයත් නොමග ගියයි කියලා. අපි දන්නේ නැද්ද ඒවා? ඒ වගේ පුද්ගලයෝ හැසිරෙච්ච හැටි. එතකොට මේ රටේ පුරවැසියාගේ ආරක්ෂාවට තමයි අධිකරණය, පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව තියෙන්නේ. එතකොට ඒ සාධාරණව පරීක්ෂා කරපු පරීක්ෂා කරන නිලධාරීන්ට රැකවරණයක් නැත්තම් ඔවුන්ට මරණීය තර්ජන එනවනම්, ඔවුන්ව මාරු කරනවනම්, ඔවුන් රටෙන් පැහැර යන, රටෙන් එළියට යන්න තහනම් කරනවනම්, මේ රටේ කිසිම පොලිස් නිලධාරියෙක් මින්මතුවට බලවත් බලගත්තු මිනිසු පිළිබඳව පරීක්ෂා කරන්නේ නැහැ. මොකද ඔවුන්ට අනතුරක් ලක් වෙන හින්දා. ඒ නිසා මුළු රටම මේ පිළිබඳව අවදි වෙන්න ඕන. මේ පොලිස් නිලධාරීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනින්න ඕන. ඔවුන් වැඩ කළේ නීත්‍යානුකූලව පත්වෙච්ච රජයේ නිලධාරීන් හැටියට. ඔවුන් වැඩ කළේ ස්වාධීන පොලිස් කොමිසම යටතේ පාලනය වෙන පොලිසිය නිලධාරීන් හැටියට. ඔවුන් කළ තියෙන රාජකාරියක්. ඒතර ඒ නිලධාරීන්ට අපහාස කළා, ඒ නිලධාරීන්ට මඩ ගහලා, ඒ නිලධාරීන්ට
එරහිව කරන මේ මර්ධනය සාධාරණීකරණය කරනවා නම් මුළු පොලිසියම මේ ගැන නැවත හිතන්න ඕනේ මේ ඇති වෙලා තියෙන තත්ත්වය ගැන. තාජුඩින් සීදිනසාගත නෙමෙයිනේ. තාජුඩින් හදිසනතුරකින් මිය ගියා නෙමෙයිනේ. තාජුඩින් මැරුවා. මැරුවේ අපිද? මැරුවේ පොලිසියෙන්ද? එක්සත් ජාතික පක්ෂයට අලුත් නායකත්වයක් අවශ්‍යයි. විපක්ෂයට අලුත් නායකත්වයක් අවශ්‍යයි. මම හිතන්නේ මුළු රටම ඒක පිළිගන්නවා. අපිට ඡන්ද දීපු නොදීපු හැමෝම පිළිගන්නවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙන්න නම් අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් විය යුතුයි. දේශපාලන බලය එක පැත්තකට තල්ලු වෙලා ගියොත් එහෙම අධික බලය අධික ලෙස මිනිස් පුරවැසියන්ගේ අයිතිවාසිකම් සීමා කරනවා. කියවණක් තියෙනවා, ඇට්කින් සාමිවරයා කිව්වා, power corrupts, absolute power corrupts absolutely. බලය දූෂණය කරයි, අධික බලය අධික ලෙස දූෂණය කරයි. ඇට්කින් සාමිවරයා මේ කතාව කිව්වා. එනිසා කිසිම පක්ෂයකට අධික බලයක් දිය යුතු නැහැ. ඒ බලය සමබරව තිබ්බහම තමයි පුරවැසියගේ අයිතිවාසිකම ශක්තිමත් වෙන්නේ. එනිසා දැන් එක පක්ෂයක් මේ මැතිවරණ ජයග්‍රහණය කළා තියෙනවා. එනිසා මේ මොහොතේ විපක්ෂයේ ඉන්න එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් විය යුතුයි. එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වෙන්න නම් අලුත් නායකෙක්, ඒ වගේම විපක්ෂයට අලුත් නායකෙක් අවශ්‍යයි. දැන් මේ ප්‍රශ්නය පිළිබඳව කවුරුත් මම හිතන එකඟතාවයක් තියෙනවා. මේ ඉක්මනින් විසඳෙන්න ඕනේ, අදම විසඳෙන්න ඕනේ. අපිට අහිමි වන හැම දවසක්ම වැදගත්. අපට අහිමි වන හැම දවසක්ම වැදගත්. මොකද අප්‍රේල් මාසයේ අවසාන සතිය අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙයි කියලා. ඒතර අප්‍රේල් මාසයේ අවසාන සතියේ පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙනවා නම් එක්සත් ජාතික පක්ෂේ ඒ අලුත් කිරීමේ කටයුතු, ප්‍රතිසංවිධාන කටයුතු ඉක්මනින්ම සිදු වෙන්න ඕන. ඒවට කාලය ගත වෙනවා. ඒ අඩුපාඩු හදා ගන්න තියෙනවා. සංවිධානක රූපත් කරන්න තියෙනවා. අලුත් පරිපාලන ව්‍යුහයන් ගැන කල්පනා කරන්න තියෙනවා. ඒ නිසා මේවා ඒ ප්‍රතිසංවිධානය කරලා ප්‍රතිඵල ලබන්න නම් අප්‍රේල් මාසේ වෙනකොට අපි අදම හෙටම මේක කරන්න ඕන. අහිමි වන හැම දවසක්ම එක්සත් ජාතික පක්ෂ විතරක් නෙමෙයි රටටත් අහිමි වෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙතෙක් කල් පැවතුනේ මේ ප්‍රධාන පක්ෂ දෙක මේ රටේ පුරවැසියගේ අයිතිවාසිකම් වෙනුවෙන් එක් වෙලාවක ආණ්ඩුවෙත් එක් වෙලාවක විපක්ෂයත් ඉඳලා කරපු කටයුතු නිසා ප්රජාතන්ත්‍රවාදී අහිමිච්ච රටවල මේ නරක අත්දැකීම තියෙනවා. එනිසා දැන් ප්‍රජාතන්ත්‍රවාදීව නායකෙක් පත් වෙලා ඉන්නවා. එහෙමනම් විපක්ෂීය ප්‍රතිසංවිධානය විය යුතුයි. ඒ විපක්ෂීය ප්‍රතිසංවිධානය වෙන්න නම් අලුත් නායකෙක් අවශ්‍යයි. අවුරුදු 25ක් ගරු අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ පක්ෂයටත් රටටත් කරපු සේවයට බොහොම ස්තුතියි.